ශිෂ්ට ජනමාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා ජනමාධ්‍යවේදීන් සිදු කරනු ලබන මෙහෙවර ඇගයීම සහ ඔවුන් දිරිගැන්වීම වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය සම්මාන 2024 උළෙල දෙවන වරටත් පැවැත්වීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතිනවා. 2023 වසරේ නිර්මාණ අගයමින් පුවත්පත් ගුවන්විදුලි රූපවාහිනී වෙබ් අඩවි මාධ්‍ය පරීක්ෂණ සහ පාසල් මාධ්‍යන ශ්‍රේෂ්ඨයන් සඳහා සම්මාන 50ක්ද මාධ්‍ය ශ්‍රේෂ්ඨය උදෙසා සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණයන් 4 දෙනෙකුට පිදෙන යාවජීව සම්මානය සහිතව සමස්ත සම්මාන 54ක් මෙහිදී පිරිනැමීමට සැලසුම් කර තිබෙනවා. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්ුණේ අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන්. මේ කෙටි කාලය තුල අපි බලාපොරොත්තු වෙන සියල්ල එකවර වෙනස් කරගන්න පුළුවන් තත්ත්වයක් එන්නේ නැහැ. නමුත් අපේ රටේ ජනතාවගේ තුබිත් බලාපොරොත්තුව තමයි අපේ රටේ තියෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. දේශපාලන සංස්කෘතිය වෙනස් වෙනවා කියලා කියන්නේම අපේ තියෙන ආර්ථිකය තුලත් දේශපාලන සදාචාරය තුලත් මාධ්‍ය තුල පැවැත්වෙන ක්‍රමවේදයන් පිළිබඳවත් වෙනස්කමක් සිද්ධ විය යුතුයි. යහපත් මානවවාදී මාධ්‍ය සංස්කෘතියක් අපි ආරම්භ කළ යුතු වෙනවා. ඒක 24 පැයකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. යම් කාලයක් අපිට ගත වෙයි. මොකද යහපත් මාධ්‍ය කලාවක් නිර්මාණය කරන්න බෑ රජයකට විතරයි. රජයට යම් යම් නීති පනවල යම් යම් නියාමවල ඉදිරිපත් කරලා මාධ්‍ය සදාචාරය ඇති කරන්න මාධ්‍ය කලාව ඇති කරන්න පුළුවන් කියලා අපි හිතන්නේ. වෙනස ඇති කරන්න නම් මාධ්‍ය වේදී මාධ්‍ය ආයතන ඒ වගේම රජය මෙරට ජනතාව සියලු දෙනාගේම සහභාගීත්වයක් අවශ්‍ය වෙනවා. රට බලාපොරොත්තු වෙන්නේ වෙනස පත් වෙන ආණ්ඩුව කොළද නිල්ද රතුද කියන එක නෙමෙයි ජනතාවගේ උමනාව නිතර කිරීම සඳහා වෙච්ච යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම තමයි අපි කාගේත් බලාපොරොත්තුව. ඒ නිසා මේ වෙනසට ඔබලාගේ සහයෝගය සහභාගීත්වය අත්‍යවශ්‍ය වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.